ඇන්ජලෝ මැතිව්ස් කියන්නේ වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න වඩාත් පළපුරුදුම වගේම ස්ථාවරම ප්‍රතිකරුවක් කියලා කිව්වොත් නිවැරදි. ටෙස්ට් තරඟවල ලකුණු 6000කට ලකුණු 200ක් වැඩිනුත් එක් දින තරඟවල ලකුණු 6000කට ලකුණු 200ක් අඩුවෙනුත් ඉන්න මේ සුපිරි ක්‍රීඩකයා පසුගිය කාලේ ආබාධ නිසා ක්‍රිකට් පිටියෙන් වරින් වර ඉවත් නොවෙන්න මේ වාර්තා මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුණා. ඒ කොහොම වුණත් තාමත් ටෙස්ට් තරඟවල ඉනිමක සාමාන්‍ය ලකුණු 45ක වගේම එක් දින තරඟවල ඉනිමක සාමාන්‍ය 42ක රඳවා ගන්න මේ සුපිරි ප්‍රතිකරුවා සමත් වෙලා තියෙනවා. කොහොමුණත් වර්තමාන තේරීම් කමිටුව නවකයන්ට වැඩි අවස්ථාවන් දෙන ප්‍රතිපත්ති එක්ක මැතිව්ස් ඇතුළු ජ්‍යෙෂ්ඨයන් සීමිත පන්දු අර තරඟ රටාවෙන් ඈත් කරලා තියන්න තීරණය කළත් මැතිව්ස් තාමත් ටෙස්ට් කණ්ඩායමේ වැඩ පෙන්නන්න දක්ෂේක්. කොදිව් කණ්ඩායමට එරෙහිව පළවෙනි ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි ඉනිමේ ලකුණු 69ක් ලබා ගන්න මැතිව්ස් කොදිව් දෙවැනි ඉනිමේ ජෙරමින් බ්ලැක්වුඩ් දවා ගන්න සුපිරි උඩ පන්දුකුත් ලබා ගන්න සමත් වෙනවා. ශතකයකට යන අවස්ථාව තිබුණත් ගාල්ලේ තියෙන කාලගුණික තත්ත්වයක දිමුත් තීරණය කරන්නේ ලකුණු 346ක ඉලක්කයක් දින එකමාරකින් ලබා ගන්න ඉලක්කය කොදිව්වන්ට දෙන්න. ඒ ගැන මැතිව්ස් කිව්වේ මෙහෙම කතාවක්. ඇත්තටම අපිට ඕනේ උනේ පුළුවන් තරම් ලකුණු ප්‍රමාණයක් ඉක්මනට ලබාගෙන කොදිව්වන්ට පහර දෙන්න අවස්ථාව දෙන්න. මොකද අපිට ඔවුන් දවා ගන්න කාලයක් ඕන. ඉතින් නායකයා තීරණය කරනවා මම ලකුණු 69ක් ලබාගෙන ඉද්දී අපේ ඉනිම අත්හිටවන්න. මම ඇත්තටම මේ තීරණයට ගරු කරනවා. පසුගිය කාලේ සෙල්ලම් නොකරත් පුහුණුවීම් නතර කළේ නැහැ. ඒ නිසා මම හිතන්නේ ටෙස්ට් තරඟයකට කාලෙකින් ආවා කියලා ලොකු අභියෝගයක් උනේ නැහැ. එක් දින කණ්ඩායමේ අවස්ථාව නැතිවීම ගැන මැතිව්ස් කියලා තිබුණේ මෙහෙම කතාවක්. ඇත්තටම ක්‍රීඩකයෝ විදිහට අපිට පුළුවන් දේ තමයි අපි පිටිය මැදට ඇවිත් ලකුණු ගන්න එක. ඒ වගේම පන්දු යවන එක, පන්දු රැකීමෙන් උපරිමය දෙන එක. එහෙම කළාම තේරීම් කමිටුව තමයි තීරණය කරන්නේ මේ ක්‍රීඩකයා සුදුසුද කියලා. අපිට තේරීම් වලට බලපෑම් කරන්න පුළුවන් අපේ දක්ෂතාවලින් තමයි. ওই විදිහට තමයි හැමදාම Tamanට ලැබුණු අවස්ථාවලින් ශ්‍රී ලංකාවට උපරිමය දීපු මැතිව්ස් අදහස් දක්වලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් මේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.